රාජපක්ෂ මහත්මයා ඔබතුමාට විනාඩි 6ක කාලයක් තියෙනවා. ගරු මූලසනරුඩ සභාපතිතුමියනි බොහොම ස්තුතියි කාලය දුන්නට. නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් මේ පාර්ලිමේන්තුවට පැමිණිච්ච මට සහ මේක පාර්ලිමේන්තුවට පැමිණිච්ච සෑම දෙනාට මම මාගේ සුභාශිංසන පිරිනමනවා මුලින්ම කාලය වෙන් කර ගන්නවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තුවට පැමිණිච්ච කණ්ඩායමත් එක්කම ඉන්න අපේ රටේ අතිගරු ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් අපි සුභාශිංසන පිරිනමන ගාම්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන පක්ෂය ජාතික සංවිධායක ලෙස පත් වෙලා 2018 වර්ෂයේ පළාත් පාලන ආයතන පිහිටවල ඒ වගේම 2019 වර්ෂයේ රටටම ආදරය කරන ජනාධිපතිවරයෙක් බිහි කරලා ඒ වගේම 2020 වර්ෂයේ 3-2 බලයක් සහිත පාර්ලිමේන්තුවක් බිහි කරන්න මේ සියල්ල මෙහෙයපු බැසිල් රාජපක්ෂ මැතිතුමාට අපි විශේෂ ස්තුතියක් පුද කරනවා මොකද අපි වගේ නවකයොන්ට නාම යෝජනා ලබා දෙන්න අවදානමක් අරගෙන ඔහුව කරපු කාර්යභාරය සම්බන්ධව මේදී මගේ විශේෂ ස්තුතිය තමයි මගේ අම්පාර ආදරණීය ජනතාවට ස්තුතිය පුද කරන එක මොකද ලබා දුන්න පළවෙනි අවස්ථාවෙන්ම මාව පාර්ලිමේන්තුවට තෝරාපත් කරලා එවන්න මගේ ආදරණීය ජනතාව මට ඒ ශක්තිය දුන්නා ඒ කෘතවේදීත්වයෙන් පළ කරන්න ඕනේ විශේෂයෙන්ම අම්මා තාත්තා සහෝදරයෝ ගුරුවරු ඒ වගේම තමයි විශේෂයෙන්ම අපේ ආගමික නායකයන් ගරු ස්වාමින් වහන්සේලා ඇතුළු අනිකුත් ආගමික නායකයන් සහ අපේ වටපිටාව ආදරණීය ජනතාව ඒ ආශිර්වාදයෙන් තමයි අපි මේ ජයග්‍රහණය කරලා මෙතෙන්ට එන්න ශක්තියක් ලැබුණේ ඒ අයගේ සියලු දෙනාගේ ශක්තියෙන් අපි බොහොම වැදගත් මැතිවරණ ව්‍යාපාරයක් කරා කොටින්ම කිව්වොත් එකදු වචනකින්වත් කිසිම කෙනෙකුට අපහාසයක් නොකර අරක්කු සිගරට් වලින් තොරව ඉතාම විනයගරුක හික්මීමක් ඇති මැතිවරණ ව්‍යාපාරයක් අපි කරා. ඒකට මමත් මාත් එක්ක හිටපු උගත් තරුණ මගේ මිත්‍ර කණ්ඩායම මට බොහෝ ශක්තියක් වුණා. ඒ නිසා මා හිතන්නේ ඉතිහාසයේ පළවෙනි වතාවට නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 81ක් මේ සභාවට තේරීපත් කරලා එවන මේ රටේ ජනතාව සූදානම් වුණා. ඒ කියන්නේ ඔවුන්ගේ රටේ දැන් දේශපාලනය පිළිබඳ දෙන දැක්ම සහ අභිලාෂය සම්පූර්ණ වෙනස්. ඒ නිසා මම හැම කෙනෙක්ගෙම ඉල්ලීමක් කරනවා මේ සභාව ගැබතුළු අපි මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ අපි බොහොම ගෞරවණීය ලෙස හැසිරලා මේ රටේ සංවර්ධනයට දියුණුවට අපේ සියන සියලුම අපකැප කිරීම කරමු කියලා. ඒ සඳහා මමත් පොරොන්දු වෙනවා සහ ඒක ආරක්ෂා කරනවා කියලා මම පොරොන්දු වෙන අතර මම මේ ආරක්ෂා කරන්නේ අම්පාර ජනතාවගේ ගෞරවය කියන එක මම සිහිපත් කරනවා. ඒ නිසා මම නැවත වතාවක් මගේ අම්පාර ආදරණීය ජනතාවට මම මගේ උත්තමාචාරය පුද කරනවා. මේ අපූර්ව මැතිවරණ ක්‍රමය තුළ අම්පාරට හරි අපූර්ව ප්‍රතිඵලයක් ගෙනත් දුන්නා. ඒක තමයි මන්ත්‍රීවරු 7 දෙනාගෙන් 3 දෙනෙක් සිංහල 4 දෙනෙක් මුස්ලිම්. අම්පාර දෙමළ ජනතාවට කිසිම දේශපාලන නායකයෙක් මේසරේ නැතුව ගියා. හැබැයි අපි මෙතෙන්දී බොහොම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා. පළවෙනි කතාවේදී ගරු විග්නේෂර මැතිතුමා මේ සභා ගැබ ආන්දෝලනාත්මක කරන වෙලාවේ අපි දේශ හිතයිෂි විතර අපි කියනවා ඒ අම්පාර දෙමළ ජනතාවට නැති වෙච්ච නායකත්වයට අපි නායකත්වය දෙන්න සූදානම්. අපි ඔවුන්ව බොහොම ආදරෙන් ගෞරවයෙන් රැක බලා ගන්නවා කියලා අපි මේ ගෞරවනීය මැතිවරණ මැති සභාවට අපි බොහොම ආදරෙන් පොරොන්දු වෙනවා. 30 වසරක යුද්ධයෙන් බැටකාපු නැගෙනහිර අපිට එදා තිබුණ ජීවත් වීමේ ආසාව පමණයි. නැත්තම් අපිට තිබ්බේ පණ බේරා ගැනීමේ අදහසක් පමණයි. අහුවෙච්ච දෙයක් අතට අරගෙන කැරේට රිංගලා එහෙම නැත්තම් මහ පොළොවට දේ වලකට පැනලා හැංගිලෙවලා එදා අපි කරේ ජීවත් වෙන්න උත්සාහ කරපු එක. නමුත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාත් හිටපු ආරක්ෂක ලේකම්තුමාත් ත්‍රිවිධ හමුදා පොලිසිය සිවිල් ආරක්ෂක බලකායට පින් සිද්ධ වෙන්න යුද්ධය අවසන් කරාට පස්සේ තමයි ජීවිතයේ අරමුණු හා අවශ්‍යතාවයන් මොනවාද කියලා අපේ යට වැටහෙන්න පටන් ගත්තේ. අධ්‍යාපනය, සෞඛ්‍ය, ජලය, විදුලිය, ආර්ථිකය ඔන්න දැන් අම්පාරේ අපිටත් ඕන වෙලා තියෙනවා. අනිත් අයට සමහරවිට විනාඩි 2ක කාලයක් තියෙනවා. ඒවා අහසට පොළොව වගේ අපිට. හැබැයි කොළඹට කිරි අපිට කැකිරි කියලා අපි හූල්ලන්නේ නැතුව දෙස් දෙවල් තියන්නේ නැතුව අපි අනිත් අයගෙන් ඉල්ලීමක් කරනවා අපිට ඒ දේවල් ලබා දෙන්න කියලා. දියුණු පළාත් අධිවේගී මාර්ග ගුවන්පාලම් ගුවනේ දිව යන කෝච්චි ඉල්ලද්දි අපි ඉල්ලන්නේ මූලිකම අවශ්‍යතා ටික. දහසක් දුක් විඳ අපේ වැඩිහිටියන්ගේ දෑස් පියවෙන්න කලින් ඔවුන් කැමති ඔවුන්ගේ දරුවන්ට මුණුපුරු මිනිපිරියන්ට දෑස් පණ අපිට මේ අවශ්‍යතාව නිෂ්ඨ වෙනවා දකින්න. අපිට තියෙන මූලිකම දේවල් තමයි උග්‍ර පානීය ජලය තියෙනවා. පදියතලා මහය වගේ සහ දෙහිඅත්ත කණ්ඩී පැතිවලට උග්‍ර විදියට තියෙනවා. මට ගොඩක් විස්තර කියන්න තිබත් මං හිතන්නේ මට කාල වේලා බොහොම බාධාවක් වේගෙන එනවා. ඒ වගේම තමයි ග්‍රාමීය පාරවල් කියන එක ඉතාම දැඩි අර්බුදකාරී තත්වයක තියෙන්නේ. ඒ නිසා විශේෂයෙන්ම මහවැලි කලාපයේ සී කලාපය කියලා කියන්නේ සශ්‍රීක පැති ගම්බිම් තිබ්බ
නුවරඑළිය නුවර වගේ පැතිවල මිනිස්සු ඒවා මහ පොළොට යට කරේ මිනිස්සුන්ගේ පොදු අවශ්‍යතාවලට හැබැයි ඒ අය දෙහි අත්ත කන්න ඉරක් දැන් අවුරුදු 35ක් වෙනවා ඒ අයට මම මේ කියන මූලික අවස්ථාන කිසිම දෙයක් සම්පූර්ණ වෙලා නැහැ ඒ වගේම තමයි අධ්‍යාපනය කියන එක අම්පාරේ අපේ බොහෝම ඉතාම දුෂ්කර තත්යක තියෙන්නේ අපිට අධ්‍යාපනයට අවශ්‍ය සුදුසුකම් පහසුකම් නැහැ ගුරුහුන්ගේ ඉතාම උග්‍ර මට්ටමක තියෙන්නේ ඒ නිසා අම්පාරෙන් බිහිවෙන උගත්තු අම්පාර රාජ්‍ය සේවයට හරියන උගත්තු අම්පාරෙන් අපිට බිහිවෙන්නේ නැහැ ඒ නිසා මේ ගුරුහුන්ගේ විසඳලා දීලා අම්පාරේ මේ අධ්‍යාපනය සම්පූර්ණම හරිගස්සලා දෙන්න කියලා මම මේ ගරු සභාවින් හැම කෙනෙක්ගෙන් මම සහයෝගය බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම අනිද්‍රිස්සික වලට සාපේක්ෂව වගේම අම්පාර දිස්ත්‍රික්කය ඇතුළත මේ විෂමතාවයන් තියෙනවා හරියට මේ සම්පත් බෙදියාම විශේෂම එක කාරණයක් කියන්න ඕනේ නැගෙනහිර පළාතේ උසස් ජාතික ඉංග්‍රීසි ඩිප්ලෝමා ධාරීන් ගුරුවරුන්ට ගුරුපත් වීම දීමේ ගැටලුවක් තියෙනවා අම්පාර සම්මන්ත්‍රයේ මඩකලපතුමායි කාලය අවසන් උසස් තාක්ෂණික ආයතන වලින් ඩිප්ලෝමා අවසන් කර ප්‍රායෝගික පුහුණු අවසන් කරපු 2013 14 15 16 ඩිප්ලෝමා ධාරී ඉංග්‍රීසි ගුරුවරුන්ට තාම පත් වීම දීලා නැහැ හැබැයි අනිත් පළාත් සභාවල ඒක ඉෂ්ට කරලා තියෙන්නේ ඒ නිසා මම ඉල්ලීමක් කරනවා ඒක බලධාරීන්ගේ අවධානය යොමු කරලා ඒ අවස්ථාව ලබා දෙන්න කියලා ඒ වගේම තමයි මම බොහොම කැමති වෙනවා ජනාධිපතිමාට පුරා විද්‍යා සංරක්ෂණය කිරීමට ජනාධිපති කාර්යසාධක බලකායක් හරිගස්සලා මේ වෙනකොට දීගවාපිය ප්‍රතිසංස්කරණය කරන්න පටන් අරගෙන තියෙනවා ඒ වගේම රජගල තැන්න වගේ අපේ පුරා විද්‍යා ඓතිහාසික දේවල් මහසංකරණ ගරු මන්ත්‍රීතුමා නුම් කළ දෙනවා ඒ නිසා මම ආරාධනා කරන හැම කෙනෙක්ටම ඇවිල්ලා මේවා නරඹලා ප්‍රෞඩි ඉතිහාසයක භුක්තිය විඳලා අභිමානවත් ජාතියක් බිහි කරන්න අපිට ශක්තිය ධෛර්යය දෙන්න කියලා බොහොම ස්තුතියි